මීට කලින් වීඩියෝ එකදී අපි කතා කරා මිනිසුන් විසින් හදපු සැටලයිට් ඒ වගේම ඉන්ටර්නැෂනල් ස්පේස් ස්ටේෂන් එක මේ පොළොව වටේ කක්ෂගත වෙලා තියෙන හැටි ගැන. ඒ වගේම අපිට තීරුම් ගන්න පුළුවන් වුණා මේ හැම දෙයක්ම තාමත් තියෙන්නේ පොළවේ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයේ ඇතුලේ කියලා. ඉතින් එහෙනම් කොහොමද මේ ඉන්ටර්නැෂනල් ස්පේස් ස්ටේෂන් එකේ ඉන්න අභ්‍යවකාශගාමීන්ට ඒක ඇතුලේ පාවෙන්න පුළුවන් වෙලා තියෙන්නේ? इतनी मे प्रश्न कलीन वीडियो की मत करा पास गोड दिन मेकल उत्तर कमेंट सेक्शन के दाल दिपना इवे मोकलो सहन दिन पुलवांगला दिपना मेक बहुत सविस्तरात्मक पहली इतनी मत हितागन पुलवांगना टेक्सो बल ओगुल विद्यात्मक धनम को इतर इहलमाटम तीन अदेला अभी सामान्य पोल ओड हिटगनी पोलवे गुरुत्वाकर्षण अभी पहलट दिन इवगे पोलवे मत पिटिंग अभी इहलट तल्लू करना अभी मेकड़कना कंटाक्ट फोर्स मेन मे हिंद तम अभी शरीर बराबीट दिन ओगुल समहरदने कल्पना कल तिबुना इंटरनेशनल स्पेस स्टेशन दी पोलवे ऐत इत ये हिंदे बलपान गुरुत्वाकर्षण बल टीका अड़े अंड हिंद तमें मे अभ्यवकाश गामी मेकदे पावे पुलवांगला मे कारण हरियट तेरूंगा पोलव चंद्र इवगे इंटरनेशनल स्पेस स्टेशन अतुल के अभी पड़ी रूप सटन परमाणे अंदगा सिद्धवे इतनी मे कारण पेहदली फोटोशॉप लिंक मेवक रूप सटन परमाणे अंद मे रूप सटन निलपाटी तीन पृथ्वी इवगे अलूपाटी तीन चंद्र इवगे मोगला तेरू कनपल मे पृथ्वी चंद्र कोचर दुराती है अदा मे तर दुराबुण मे चंद्र तामत्ती पृथ्वी गुरुत्वाकर्षण अहुला अंड हिंदत मे चंद्र पुलवंगला पृथ्वी वट कक्षगत इत मे रूप सटन इंटरनेशनल स्पेस स्टेशन को एक बलागण अभी मेक टीका सूम कर सिद्धवेनो इतनी सूम कर पास बलागण पृथ्वी अट बहुम किट बहुम कुडावट मे इंटरनेशनल स्पेस स्टेशन के तीयन इवगम दंगल हेमोटम तेरने इंटरनेशनल स्पेस स्टेशन के तीन पृथ्वी गुरुत्वाकर्षण क्षेत्र पिटिंग मीटिंग कथा कर मे इंटरनेशनल स्पेस स्टेशन पृथ्वी गुरुत्वाकर्षण अटते निधासे पल्ले हाट वेटमीन तीरने के हेब इक सहन विशाल तिरस् प्रवेगा ඒ හිඳ එකට පුළුවන් ගලා තින පෘථුවිය තින වෘත්තාකාර හැඩේ දිගේ ගමන් කරන්න. ඒ කියන්නේ කක්ෂගත වෙන්න. ඉතින් මේ ස්පේස් ස්ටේෂන් එක විතරක් නෙමෙයි. මේක ඇතුළේ ඉන්න අභ්‍යවකාශගාමීන් ඒ වගේම බඩු මුට්ටු මේ හැම දෙයක්ම එකම වේගයකින් නිදහසේ පෘථුවියට වැටෙමිනුයි තියෙන්නේ. ඉතින් ඒ හිඳ මේ අතර කිසිම කන්ටැක්ට් ෆෝස් එකක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අන්න ඒ හිඳ තමයි මේ අභ්‍යවකාශගාමීන්ට ඉන්ටර්නැෂනල් ස්පේස් ස්ටේෂන් එක ඇතුළේදී ශූන්‍ය ගුරුත්වයක් අත්විඳින්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් ඔයාටත් පුළුවන් එක්ස්පෙරිමන්ට් එකක් කරලා මේක හරියටම තේරුම් ගන්න. මේකට තියෙන හොඳම තැන තමයි World Trade Center එක. යන World Trade Center එකට ගිහිල්ලා එක ටිකක් උඩ තට්ටුවකට යන්න. උඩ තට්ටුවකට ගිහිල්ලා ඒකේ තියෙන high speed elevator එකට නැගලා පල්ලෙහාට ගමන් කරන්න පටන් ගන්න. ඉතින් මේ elevator එක පල්ලෙහාට ගමන් කරන්න පටන් ගන්නකොට ඔයාට තේරෙනවා වගේ ශරීරේ බර අඩු වුණා වගේ. ඒ වගේම ඔයාට පුළුවන් වුණොත් එහෙම ශරීරේ බර මනින්න තරාදියක් අරන් ගිහිල්ලා ඒකේ උඩ හිටගෙන ඊට පස්සේ මේ lift එකේ පල්ලෙහාට ගමන් කරන්න ඔයාට බලා ගන්න පුළුවන් ඔයාගේ ශරීරේ බර ඇත්තටම අඩු වෙනවා. ඉතින් මෙතනදී ඇත්තටම සිද්ධ වෙන්නේ මේ lift එක මේ ගුරුත්වාකර්ෂණයේ ක්‍රියාත්මක වෙන පැත්තටම ගමන් කරපු හින්දා ඔයාගේ ශරීරයයි මේ lift එකයි අතර තියෙන contact force එක අඩු වීම. අන්න ඒ හින්දා තමයි ඔයාගේ ශරීරේ බර අඩු වෙන්නේ. ඒ වගේම මේ experiment එක අනිත් පැත්තට කරලා බලන්න පුළුවන්. World Trade Center එකේ පල්ලෙහා ඉඳලා high speed elevator එකට නැගලා උඩ තට්ටුවකට යන්න පටන් ගන්න. එතකොට ඔයාගේ ශරීරේ බර වැඩි වෙන වගේ වාට දැනෙයි. ඉතින් මේකට හේතුව ඔයගොල්ලෝ හැමෝටම දැන් හිතා ගන්න පුළුවන්. මෙතනදී උනේ මේ elevator එක මේ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයට විරුද්ධතර ගමන් කරපු හින්දා ඔයාගේ ශරීරයයි මේ elevator එකේ පොළවයි අතර තියෙන contact force එක තව දුරටත් වැඩි වීම. ඉතින් මේ වගේ elevator එක නැගලා මේ වගේ උස building එක පල්ලෙහාට ගමන් කරනකොට මේ elevator එකේ tether එක කැඩුනොත් එහෙම ඒක පෘථිවි ගුරුත්වාකර්ෂණ යටතේ නිදහසේ පල්ලෙහාට වැටෙන්න පටන් ගන්නවා. ඉතින් මේ elevator එක විතරක් නෙමෙයි ඔයත් පෘථිවි ගුරුත්වය යටතේ නිදහසේ පල්ලෙහාට වැටෙමින් ඉන්නේ. එතකොට මේ elevator එකයි ඔයාගේ ශරීරය අතර කිසිම contact force එකක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඉතින් ඒ හින්දා ඔයාට පුළුවන් වෙනවා මේ elevator එක ඇතුළේ ශූන්‍ය ගුරුත්වයක් අත්විඳින්න. හැබැයි බොහොම පොඩි වෙලාවකට. ඒ වගේම ඔයා කැමති නම් මේ වැඩේ ටිකක් ආරක්ෂාකාරී විදියට කරන්න ඔයාට පුළුවන් 0G ෆ්ලයිට් එකේ ටිකට් එකක් බුක් කරගන්න. එතකොට මේ ප්ලේන් එක ඇතුළේදී ඔයාට පුළුවන් මේ ශූන්‍ය ගුරුත්වයක් අත්විඳින්න. ඉතින් මේ ප්ලේන් එක වැඩ කරන හැටි දැනගන්න ඔයගොල්ලෝ කැමති නම් අනිවාර්යයෙන්ම පල්ලෙහා කමෙන්ට් එකක් දාන්න. ඉතින් දැන් ඔයගොල්ලෝ හැමෝටම තේරුම් ගන්න පුළුවන් වුණා මේ ඉන්ටර්නැෂනල් ස්පේස් ස්ටේෂන් එක ඇතුළේ ඉන්න අභ්‍යවකාශගාමීන්ට ශූන්‍ය ගුරුත්වයක් අත්විඳින්න පුළුවන් වෙලා තියෙන්නේ. මේක පෘථිවි ගුරුත්වාකර්ෂණයෙන් එහා තියෙන හින්දා නෙමෙයි. මේක පෘථිවි ගුරුත්වාකර්ෂණ යටතේ නිතරම පල්ලෙහාට වැටෙමින් තියෙන හින්දා. ඉතින් මේ ගැන තව ගොඩක් දේවල් ඕගොල්ලෝ දන්නවා ඇති. මේ හැම දෙයක්ම අපි කතා කරමු පල්ලෙහා තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ. සයන්ස් ඇන්ඩ් ටෙක්නොලොජි ගැන අලුත්ම විස්තර ඉක්මනටම දැනගන්න කැමති නම් ලයික් කරන්න මගේ Facebook page එකට, follow කරන්න මම Twitter එකේ. මේ වගේ interesting videos තවත් බලන්න කැමති නම් යන්න YouTube එකට ගිහින් TechTrack Show කියලා search කරලා subscribe කරන්න අපේ channel එකට.